අද අපි කතා කරන්න යන්නේ ඩිස්ටෙම්ප කියන රෝගය ගැන. ඔගොල්ලන් ඩිස්ටෙම්ප කියන රෝගය බොහෝ විට අහලා ඇති. ඒ වගේම සමහරට ඔබගේ සුරතලාට හැදිලා ඒ ගැන අත්දැකීමුත් ඇති. නමුත් මේ ගැන ගොඩක් අය කතා වෙනවා අඩුයි. මේ ගැන තියෙන දැනුමත් ඉතාම අඩුයි. අපි අද බලමු මේ මොකද්ද මේ ඩිස්ටෙම්ප රෝගය කියන්නේ කොහොමද ඒක බෝ වෙන්නේ මොනවාද ඒ වගේ තියෙන ක්ලිනිකල් සයන්ස් එහෙම නැත්නම් කොහොමද ඒක අඳුරගන්නේ ඒ වගේමයි අපි කොහොමද මේකෙන් වැළක්වා ගන්න කියලා. අපි දැන් ගත්තොත් ඩිස්ටෙම්ප කියන රෝගය අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලාම හැදෙන එක අපි මුකෝසල් ෆේස් එක කියලා කියනවා. ඊට පස්සේ අපි එන එක අපි න්‍යූරොලොජිකල් ෆේස් එක එහෙම නැත්නම් ස්නායු වලට බලපාන තත්ත්වය කියනවා. සාමාන්‍යයෙන් හොඳ සෞඛ්‍යකින් ඉන්න බවුවෙක්ට මේ මුකෝසල් ෆේස් එක වෙලාවකට පේන්න නැතුව යන්න පුළුවන්. ඒ කියන්නේ එකපාරම න්‍යූරොලොජිකල් ෆේස් එකෙන් එහෙම නැත්නම් ස්නායු වලට බලපාලා රෝගය ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් බොහෝ අයගේ අපිට දැක ගන්න පුළුවන් මේ මියුකෝසල් ෆේස් එක ඇති වෙනවා. ඒ කියන්නේ මේ මියුකෝසල් ෆේස් එක ඩිස්ටෙම්ප රෝගෙ තියෙtti අපිට දකින්න පුළුවන් අහයෙන් හොටු ගලනවා, ඇහෙන් කබ වගේ එනවා, ඒ වගේම උණ ගන්නවා, කෑම රුචිය අඩු වෙනවා, කහිනවා, ඒ කියන්නේ නියුමෝනියා වගේ තත්ත්වයක් ඇති වෙනවා, ඒ වගේවා වෙනවා. තව දුරටත් වර්ධනය වෙද්දී අපිට වමනය, පාචනය, ඒ වගේමයි සමහර වෙලාවට ඔයගොල්ලන් දැකලා ඇති නහය උඩ හැම ගණකම් වෙනවා, කකුල් යට තියෙන අපි කියන ෆුඩ් පෑඩ් එක ගණකම් වෙනවා, ඒ වගේවත් අපිට දැක ගන්න පුළුවන්. මේ තව දුරටත් වර්ධනය වෙද්දී තමයි අපිට දැනක ගන්න පුළුවන් ස්නායු වලට තියෙන බලපෑම. ස්නායු වලට තියෙන බලපෑමෙදී ඔයගොල්ලන්ට පෙනෙනවා ෆිට් එක එනවා. ඒ කියන්නේ ෆිට් එක ඔයගොල්ලන් දන්නවා අපස්මාරය වගේ ගැහෙන්න ගන්නවා. මේක හැමෝගෙම එකම ගන්නට නෙමෙයි. සමහර අයගේ නිකන් ගැස්සීම් පමණයි එන්නේ. ඒ වගේම සමහර අයගේ ඒක දරුණු ලෙසම එනවා. මේ ස්නායු එහෙම නැත්නම් න්‍යූරොලොජික ෆේස් එකේ තියෙන දරුණුත්වය වෛරස් ප්‍රභේදය එහෙම නැත්නම් සතාගේ ප්‍රතිශක්තිය මත බලපානවා. අපි දැන් බලමු මේ ඩිස්ටෙම්ප වෛරස් එක කොහොමද පැතිරෙන්නේ කියලා. සාමාන්‍ය ඩිස්ටෙම්ප වෛරස් එක අපි ඇඟෙන් ශ්‍රාවය වෙන ගොඩක් දේවල් වල තියෙනවා. හැබැයි මේක වැඩිපුරම පැතිරෙන්නේ අපි කැස්ස එහෙම නැත්නම් නහය හොටු දියර ඒ වගේ ඒ වගේ තිබෙන බින්දු මගේ අපේ සුනකයාගේ නහය සහ කටින් තමයි මේක වැඩිපුරම බෝ වෙන්නේ. එතකොට අපි බලමු මේක අපිට ප්‍රතිකාර කරනවට වඩා අපිට ඇත්තටම ලේසි වළක්ව ගන්න එක. අපි දැන් බලමු කොහොමද මේක වළක්ව ගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි ඩිස්ටෙම්ප වැක්සීන් එක දෙන එක. අපි සාමාන්‍යයෙන් ඩිස්ටෙම්ප වැක්සීන් එක එහෙම නැත්නම් DHL එක දෙනවා. මේක සමහර තැන්වල DHPL තියෙනවා. දැන් එක එක වැක්සින් කාණ්ඩ තියෙනවා. එතකොට අපි මේ ඩිස්ටෙම්ප කියන වැක්සින් එක අපි දුන්නාම නිසි වයසෙන් නිසි ලෙස අපිට මේ රෝගයෙන් බොහෝ දුරට වැළක්වෙන්න පුළුවන්. ඒ සමග නිසි පෝෂණය, නිසි සෞඛ්‍ය සහ නිසි පිරිසිදුතාවයත් වැදගත් මේ රෝගයෙන් වළක්ව ගන්න. හැබැයි මේ රෝගය හැදුනහම හොඳ කරගන්න අනිවාර්යයෙන්ම පශු වෛද්‍ය උපකාර ගන්න වෙනවා. හැබැයි ඒකත් සමහර අවස්ථාවලදී රෝගේ ගොඩක් උත්සන්න වෙලා තිබ්බොත් අපිට අමාරුයි ඒක හොඳ කරන්න. ඒ හින්දා හැම විටම වළක්වා ගැනීම තමයි හොඳ. මම හිතනවා අද ඔයගොල්ලන්ට ඩිස්ටෙම්ප රෝග ගැන සරල අවබෝධයක් ලැබෙන්නේ නැති. ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් අපිට යොමු කරන්න. ස්තුතියි.